ඔයා ෆෝන් එක භාවිතා කරද්දී නිතරම ඩේටා කැපෙන ප්‍රශ්න වලට ඇවිත් තියෙනවද? ඒ කියනවා ඉන්ටර්නෙට් භාවිතා කරලා වැඩක් කරද්දී මෙන්න මේ වැඩේට වැය වෙන ඩේටා ප්‍රමාණයට වඩා වැඩිපුර ඩේටා ප්‍රමාණයක් වැය වෙලා තියෙනවා කියලා ඔයාට හිතලා තියෙනවද? එහෙම නැත්නම් ඇත්තට මේ වගේ වැය වෙලා තියෙනවද? ඉතින් මෙන්න මේ වගේ ඩේටා කැපෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම පහක් ගැන මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේම තමයි ඒ ක්‍රම නවත්ත ගන්න කොහොමද කියලාත් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයා මොබයිල් ඩේටා භාවිතා කරත් එහෙම නැත්නම් Wi-Fi භාවිතා කරත් අනිවාර්යයෙන්ම ඔයාලට මෙන්න මේ ගැටලුව එන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් බලන්න. මෙහෙම බලලා ඉවර වෙලා ඔයාගේ යාළුවන්ට බලන්නත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මීට අමතරව ඩේටා කැපෙන්න පුළුවන් ක්‍රම ගැන ඔයා දන්නව නම් අනිවාර්යයෙන්ම ඒව කමෙන්ට් කරන්න. ඒව නවත්ත ගන්න පුළුවන් ක්‍රම දන්නව නම් ඒවත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මොකද මේ වීඩියෝ එක බලන කට්ටියට වගේම මට ඒව ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපි තවත් විස්තර කතා කර කර ඉන්නේ නැතුව යම්වද වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මෙන්න මේ වගේ ඩේටා කැපෙන්නේ මේව අපි නවත්ත ගන්නේ කොහොමද කියලා. ඉතින් පළවෙනි ක්‍රමය වගේම ප්‍රධානම ක්‍රමය තමයි ඔයාගේ ෆෝන් එකේ ඔටෝම ඇප් අප්ඩේට් වෙන එක. ඉතින් ඔයා Android ෆෝන් එකක් භාවිතා කරනවා නම් මේ ෆෝන් එක ඔයා මිලදී ගත්ත වෙලාව ඉඳන් මෙන්න මේ සිටින් එක ඕන් වෙලා තමයි තියෙන්නේ. අපි මේක Play Store එකට ගිහින් ඕෆ් කරගන්න සිද්ධ වෙනවා. ඔයාගේ ෆෝන් එක ගත්තොත් ඔයාගේ ෆෝන් එකේ ගොඩක් ඇප් තියෙනවා. ඔයාට පේන්න තියෙන ඇප් වගේම හයිඩ් වෙලා තියෙන ඇප් තියෙනවා. ඉතින් මෙන්න මේවට නිතරම අප්ඩේට් ආවම පස්සේ මේව ඔටෝම අප්ඩේට් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාට නොදැනීම නිතරම මේ වගේ ඇප් අප්ඩේට් වෙන නිසා ඔයා Wi-Fi භාවිතා කරත් මොබයිල් ඩේටා භාවිතා කරත් ඔයාගේ ඩේටා ටික ඉවර වෙන්න පුළුවන්. ඉතින් ඒකට කරන් තියෙන සරලම සරල දෙයයි ඔයා යන Play Store එකට ගියාන් පස්සේ දකුණු අත පැත්ත උඩ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ඊමේල් එකේ icon එක ඔයා ඒක click කරන්න. ඊට පස්සේ setting වලට එන්න. මෙම setting වලට ආවාන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් auto app update කියලා එකක්. ඒක click කරාන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් use Wi-Fi only, use mobile data only, ඒ වගේම never කියලා එකක්. ඔයා මෙන්න මේ never කියන එක click කරන්න ඕන. ඉතින් මේ setting වලට ගියාන් පස්සේ auto video play මේ වගේ තවත් දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. ඔයාට ඒක කීවර බලලා ඒවත් never කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ app autom update වෙන්නේ Play Store එකේ update කියන section එකට ගියාන් පස්සේ update කියන app ටික පෙන්වනවා. ඒ වතරින් ඔයාට අවශ්‍ය වෙන app විතරක් update කරගන්න පුළුවන්. ඉතින් Android phone එකක් භාවිතා කරන කට්ටියගේ data capture ප්‍රධානම method එක තමයි මෙන්න මේක. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා මෙන්න මේක check කරලා බලා ගන්න ඕන. ඊගොඩ data capture තවත් ප්‍රධාන ක්‍රමයක් තමයි YouTube කියලා කියන්නේ. YouTube එකට කියලා වීඩියෝ එකක් බලද්දි ඩේටා කැපෙනවා කියලා කවුරුත් දන්නවා. හැබැයි මෙන්න මේක අපිට දීලා තියෙන සුපිරි ෆීචර් එකක් තියෙනවා. ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි එකෙන් ඩේටා කැපෙන්නත් පුළුවන්. මොකද ඒ ෆීචර්? ඔයා දැනට YouTube app එක ඕපන් කරලා වීඩියෝ එකක් බලද්දි මෙන්න මේ වීඩියෝ එක යට තියෙනවා download කියලා බටන් එකක්. ඉතින් මෙන්න මේ download කියන බටන් එක click කරාම පස්සේ අපිට පුළුවන් මේ වීඩියෝ එක download කරගන්න. එකේ quality ගොඩක් තියෙනවා. මේ quality එකකින් කැමති quality එකක් select කරලා ඉවරලා අපිට මේ වීඩියෝ එක download කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම download කරගෙන ඉවරලා YouTube app එකේ download කියන section එකට ගිහිල්ලා ඉවරලා මේ වීඩියෝ එක බලුවොත් ඔයාගේ phone එකේ data කපා ගන්න නැතුව මේ වීඩියෝ එක නිතරම බලන්න පුළුවන්. ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. නිතර නිතර බලන වීඩියෝ එකක් මෙන්න මේ වගේ download කරගත්තාම පස්සේ අපිට ආපහු data කැපෙන්නේ නැහැ. හිතන්න ඔයාගේ phone එකව reset කරනවා. ඊට පස්සේ ඔයා ආපහු YouTube එකට log වෙන්නේ අර කලින් වීඩියෝ download කරලා තිබිච්ච email එකෙන්මයි. එහෙම නැත්නම් ඔයාගේ YouTube app එකේ data clear කරා කියලා හිතන්න. එහෙම clear කරලා ඉවරත් ඔයා log වෙන්නේ අර කලින් තිබිච්ච email එකෙන්මයි. ඉතින් ඒ වගේ email එකෙන් log වුණාම පස්සේ YouTube එක බලන ඒ email එකට අදාළ විස්තර එතකොට පෙන්නනවා මෙන්න මේ වගේ අපි videos ටිකක් download කරලා තියෙනවා. හැබැයි දැන් storage එකේ ඒව පෙන්වන්නේ නැහැ. ඒක නිසා ඒව ආපහු download වෙන පටන් ගන්නවා. ඉතින් හිතනවා ගොඩක් සින්දු download කරලා තියෙනවා. එහෙම නැත්නම් YouTube එකේ තියෙන film එකක් හරි මොකක් හරි ලොකු video එකක් download කරලා තියෙනවා. ඒ video එක ආපහු download කරන නිසා ඔයාගේ data කැපෙන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න පුළුවන් විසඳුම තමයි ඔයාට පුළුවන් YouTube app එකට ගිහින් ඉවරලා මෙන්න මේ download කියන section එකට ගියාන් පස්සේ ඒකේ download වෙලා තියෙන videos ටික දිනවා. ඒ වගේම මේ වෙලාවට download වෙමින් පවතින කලින් කිව්ව වගේ videos පෙන්වනවා. ඒ වගේ දකුණු අත පැත්තේ ඔයාට බලා ගන්න පුළුවන් dot තුනක්. ඒක click කරලා ඔයාට පුළුවන් මෙන්න මේ download වෙන එක cancel කරලා දාන්න. එහෙම නැත්නම් download වෙලා තියෙන videos delete කරලා දාන්න. ඉතින් එන්න මේ ක්‍රමය භාවිතා කරලත් මේ YouTube app එක ගන්න data වැය වෙන එක ඔයාට අඩු කරගන්න පුළුවන්. මීට අමතරව තවත් data කැපෙන ප්‍රධාන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපේ phone එකට එන Android update. ඉතින් ඔයා phone එකක් භාවිතා කරද්දී ඔයාට මේ update නිතරම එන්නේ නැහැ. හැබැයි අවුරුද්දට 200ක්වත් update වෙනවා. මේක Android update වෙන්න පුළුවන්. එහෙම නැත්නම් security update වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කොහොම update ආවත් ටිකක් සැලකිය යුතු මට්ටමේ data ප්‍රමාණයක් මෙන්න මේ update කරන මේකට වැය වෙනවා. ඉතින් ඔයාගේ setting වල ඔයා auto update on කරලා තිබුණත් ඔයාට නොදැනීම ඔයාගේ Wi-Fi connect වෙලා තියෙද්දි හරි එහෙම නැත්නම් mobile data භාවිතා කරලා හරි මෙන්න මේ update ටික සිද්ධ වෙන්න පටන් ගන්නවා.
ඉතින් එන්නේ හේතු නිසා ඔයාගේ data ටික කැපෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට කරන් තියෙන්නේ ඔයාගේ phone එකේ setting වල update වලට යන්න ගිහලා වෙලා auto update off කරන්න. ඉතින් එහෙම නැත්නම් මේව update එකක් තියෙනම් data තියෙන වෙලාවක බලලා මේව update කරන්න ඕන. මොකද phone එකට එන update අනිවාර්යයෙන්ම update කරන්න ඕන. නොකර ඉන්න පුළුවන්. ඒක හැබැයි එහෙම කරනවා නම් ඔයාගේ phone එක ලොකු කාලයක් කිසිම ප්‍රශ්නයක් නැතුව භාවිත කරන්න පුළුවන් වෙනවා. ඊගොල්ලෝ data කැපෙන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් තමයි ඔයාගේ phone එකේ තියෙන එක එක files එහෙම නැත්නම් document photos videos වගේ දේවල් ඔටෝම cloud එකට හරි එහෙම නැත්නම් වෙනත් cloud storage එකකට sync වෙන්න පටන් ගන්න එක. ඒ කියන්නේ හරියට backup වෙනවා වගේ දෙයක්. උදාහරණයක් විදිහට මම මෙන්න මේ වගේ දෙයක් කියනවා. හිතන්න ඔයාගේ phone එකේ තියෙන ඔක්කොම photos ඔටෝම හැමදාම ඔයාගේ Google Drive එකට sync වෙන ඔයා setting එකක් හදලා තියෙනවා. හැමුණා පස්සේ ඔයාගේ phone එකෙන් photo එකක් ගහපුවම එහෙම නැත්නම් bluetooth කරලා හරි වෙන device එකකින් photo ටිකක් දාගෙන හරි මෙන්න මේ වගේ මොකක් හරි method එකක් භාවිත කරලා ඔයාගේ phone එකට අලුත් image එකක් වගේ එකක් ආවොත් මේක Google Drive එකට sync කරනවා ඔටෝම. ඒ කියන්නේ Google Drive එකට මේක backup කරනවා එහෙම නැත්නම් upload කරනවා කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆොටෝ එකක් ෆෝන් එකෙන් ගෙවුවාම පස්සේ MB 2ක් 3ක් එහෙම නැත්නම් 7ක් 8ක් වෙන්න පුළුවන්. කැමරකේ කෝටි ගන්න මේක වෙනස් වෙනවා. මෙන්න මේ වගේ සයිස් එකක් වෙනවා ෆොටෝ එකක්. මෙන්න මේ වගේ ෆොටෝස් හැම තිස්සෙම මෙන්න මේ වගේ සින්ක් වෙන ගත්තාම පස්සේ Google Drive එකට හරි එහෙම නැත්නම් cloud එකකට ගොඩක් මේකට data කැපෙනවා. ඉතින් මේ ෆොටෝ විතරයි. හිතන්න වාගේ media file ඔක්කොම මෙන්න මේ වගේ sign වෙනවා access දීලා තිබුණොත් අපි මොකක් හරි video එකක් record කරාම පස්සේ එහෙම නැත්නම් video එකක් download කරාම පස්සේ document එකක් ඔයා save කරගත්තාම පස්සේ ඔටෝම මෙන්න මේක අනිත් පැත්තට backup වෙන පටන් ගන්නවා. WhatsApp එකෙත් මෙන්න මේ feature එක දීලා තියෙනවා WhatsApp chat backup කරන්නයි කියලා. ඉතින් ඒ option එකෙන් සිද්ධ වෙන්නේ මේ වගේ දේවල් තමයි. WhatsApp එකේ ඔයා message කරන ඔක්කොම දේවල් ඒ වගේම share කරන files, media, video clip, gif මේ හැම දෙයක්ම backup වෙන පටන් ගන්නවා. මේකේ වාසි ගොඩක් තියෙනවා. හැබැයි data වැය වෙන ගතිය. හැබැයි data වැය වෙන ගතිය ගත්තාම පස්සේ ඒක අපිට ලොකු අවාසියක් වෙනවා. ඉතින් මේකට කරන්න තියෙන හොඳම දේ තමයි මෙන්න මේ වගේ sync වෙන platform මේව ඔක්කොම disconnect කරලා දාන එක. WhatsApp වල setting වලට ගිහිල්ලා backup කියන එක off කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා Google Drive වගේ දේවල් sync කරන්න තියෙනවනම් ඒ දේවල් off කරගන්න පුළුවන්. මේව ගැන දැන් නැත්තම් YouTube එකේ search කරන්න ඕන තරම් videos තියෙනවා. එහෙම නැත්තම් මේ video එකේ comment කරන්න ගොඩක් comment આવත් මම ඒක ගැනත් video එකක් අරන් එන්නම්. ඉතින් අපි අද කතා කරන්නේ data කැපෙන අන්තිම ක්‍රමය තමයි වෙන කවුරු හරි ඔයාගේ data access කරන එක. මෙතනදී data කියලා කියන්නේ information නෙවෙයි mobile data එහෙම නැත්නම් wifi කියන එක. මේක සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. අපි ඉස්සෙල්ලා කතා කළා mobile data ගැන. හිතන්න කවුරු හරි ඔයාගේ phone එක එයාගේ phone එකත් එක්ක hotspot connect කරගෙන තිබුණොත් එයා internet භාවිත කරද්දී ඔයාගේ phone එකේ තියෙන data වලින් තමයි එයා internet යන්නේ. ඊට පස්සේ ඔයාගේ phone එකේ data කැපෙන්න පුළුවන්. ඉතින් ඔයා නොදැනුවත් හරි දැනුවත් හරි hotspot on කරලා තියෙනවා. ඔයාට පුළුවන් phone එකේ notification bar එක පල්ලයට අද්දාන් පස්සේ shortcut එක දිනවා. මේකේ hotspot කියලා එකක් තියෙනවා. මෙන්න මේක on වෙලා තියෙනවා. ඒක උඩට සරයක් click කරලා hotspot off කරන්න පුළුවන්. setting වලට ගිහිල්ලා මේක off කරන්න පුළුවන්. ඊට වඩා ලේසියරම කලින්ගේ විදිය. අපි wifi පැත්තට දැන් යමු. ඉතින් wifi වල නම් මෙන්න මේ වගේ වෙන කට්ටියට ඔයාගේ wifi router එක access කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඔයාගේ password එක භාවිත කරන එක. ඉතින් ඔයාගේ router එක password එක ඔයා කාට හරි කියලා තියෙනවා. එයා ඔයාගේ wifi signal අහුවෙන area එකට ආවාම පස්සේ එයාට පුළුවන් password එක ගහලා ඉවලා ලේසියෙන් ඔයාගේ router එකට connect වෙලා internet භාවිත කරන්න. එහෙම නැත්නම් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. හිතන්න කවුරු හරි ඔයාගේ ගෙදරට ආවා යාළුවෙක් වෙන්න පුළුවන්. ඉතින් එයාට internet භාවිත කරන්න ඔයා එයාගේ phone එක අරගෙන password එක ගහලා connect කරලා දෙන්න පුළුවන්. හැබැයි එයා ගෙදර යද්දි එහෙම නැත්නම් ඔයාගේ wifi area එකේ පිටට යද්දි ඔයාට අමතකනවා එයාට connect කරලා දීපු wifi connection එක disconnect කරන්න. disconnect කරත් මේක කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය disconnect එක. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට wifi button එක උඩට සරයක් click කරලා ඒක off කරලා දාන එක. හැබැයි එහෙම කරාට වැඩක් නැහැ. ඔයාගේ password එක save වෙලා තමයි තියෙන්නේ. ආපහු ඔයා wifi on කරගත්ත ගමන් ඔටෝම ඔයාගේ router එක එයාගේ phone එකට එහෙම නැත්නම් device එකට connect වෙනවා. ඉතින් මේක නවත්ත ගන්න මෙන්න මේම. ඔයාට පුළුවන් එයාගේ phone එකේ wifi on කරාම පස්සේ connect වෙලා තියෙන වගේම signal අහුවන router එක තියෙනනේ. ඉතින් මේ list එකේ පෙන්නාවේ ඔයාගේ router එක මෙන්න මේ වගේ connect වෙලා තියෙනවා කියලා. ඔයා ඔයාගේ router එකේ නමුද click කරගෙන ඉන්නොත් ඊට පස්සේ එනවා forget කියලා එකක්. ඔයා මෙන්න මේක click කරාම පස්සේ අර save වෙලා තියෙන password එක නැති වෙනවා. ඊට පස්සේ යාට සිද්ධ වෙනවා ඔයාගේ password එක අහගන්න හරි ඔයාට නැත්නම් password එක නැවත ගන්න හරි. එහෙම නැත්නම් ඔයාගේ phone එකේ ඔයා wifi connect වෙලා හිටියාම පස්සේ ඒකට වෙනම QR code එකක් generate වෙනවා. ඉතින් කාට හරි පුළුවන් ඔයාගේ phone එක අරගෙන ඔයාගේ QR code එක scan කරලා ඉවරලා එයාට access ලබා ගන්න ඔයාගේ router එක. එහෙම නැත්නම් කී screenshot එකක් අරන් ඇවිල්ලා ඉවරලා website ඕන තරම් තියෙනවා. ඒ website එකකට දැම්මහම පස්සේ ඔයාගේ wifi password එක අපිට බලා ගන්න පුළුවන්. එහෙම කරලා ඉවරලා wifi password එක ගහලා ඔයාගේ router එකට connect වෙන්න පුළුවන්. ඉතින් මේව නොදැනුවත්කම වෙලා තියෙනවා මම දන්නේ නැහැ මෙන්න මේ වගේ දෙයක් වෙලා තියෙනවා කියලා. එතකොට ඔයාට කරන් තියෙන්නේ ඔයාගේ router එකට log වෙන්න ලොකුනා
පසු කනෙක්ට් වෙලා තියෙන ඩිවයිස් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මීට කලින් කනෙක්ට් වෙලා තියෙන ඩිවයිස් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ නවන ඩිවයිස් එකක් තියෙනවා ඔයාට පුළුවන් ඔයාගේ පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න. මෙන්න මේ වගේ ක්‍රම භාවිතා කරලා වෙන අය ඔයාගේ රවුටර් එක භාවිතා කරන්න ඔයාට නවත් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රම පහෙන් තමයි ඔයා ෆෝන් එකේ මොබයිල් ඩේටා භාවිතා කරත් Wi-Fi භාවිතා කරත් නිතරම ඩේටා කැපෙන්නේ. ඔයාට පුළුවන් මෙන්න මේ දේවල් චෙක් කරලා බලන්න කර ගැටලුවක් තියෙනවා මම කිව්ව දේවල් භාවිතා කරලා ලේසියෙන් ඒක ෆික්ස් කරගන්න. මේ අමතර දේවල් ඔයා දන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් මෙන්න මේ වගේ ඔයාට වඩන වීඩියෝස් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට අපේ YouTube channel එකේ දෙනවා. අපේ channel එකට ගිහින් මේ වීඩියෝස් බලන්න. ඉස්සරහ මේ වීඩියෝස් නරඹන්න ඕන නම් ඔයාට කරන් තියෙන්නේ channel එකට subscribe කරලා bell button එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඒක notification එකක් වාගේ ගාවටම ගෙන ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වඩන වීඩියෝ එකකින් ඉස්සරහට හම් වෙනකම් මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාට සුභම සුබ දවසක්.